එකොළොස් දාස් ගානක් සාන්තූරු ඉන්න අපේ සභාවේ පිළිගත් නම් කරපු අය මේ එකොළොස් දාස් ගානෙන්ම මරණයට පත් වෙලා මාස කීපයකින් ඉතාමත්ම ඉක්මනින් ශුද්ධවන්ත භාවයට ඔසවපු සාන්තුවරයා තමයි ශුද්ධවන්තෝ නිමුණතුමා කියන්නේ. එච්චර බලයක්, එච්චර ආලේපිත බලයක් මේ ශුද්ධවන්තයන්ට ආවේ කොහෙන්ද? උන්වහන්සේ ඉනේ ගැට ගහගෙන හිටියා මහ ලස්සන ආයුධ තුනක්. මං ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මේ ප්‍රශ්නේ ගියේ ඉරිදා මං මගෙනුත් ඇහුවා. දහබර අම්මේ තාත්තුවේ පුතේ අපි චුට්ටක් භාවනා කරලා බලමු. ශුද්ධ වූ අන්තෝණ මොණතුමා ළඟට ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා මල් මාල දාලා උන්වහන්සේගේ ශ්‍රී ප්‍රතිමාව ගම වටේ අරගෙන ගිහිල්ලා කට්ට කුමංජල් දුම් අල්ලලා හඳුන් කූරු ගහලා මංගල්‍ය කරලා විතරක් මදි. අන්තෝණතුමාගේ ජීවිත පැවැත්ම, උන්වහන්සේ ජීවත් වෙච්ච විදිහ අපේ ජීවිතවලට බද්ධ කරගත්තේ නැත්තම්. ඔබට මතකද ධ්‍යාබර සහෝදර සහෝදරියනි, මීට වසර කිහිපයකට පෙර ඉතාලියේ පාදුවා නුවර ශුද්ධ අන්තෝණි මුණිදුන්ගේ සිද්ධස්ථානයේ තැන්පත් කරලා තියෙන ශුද්ධ අන්තෝණි මුණිදුන්ගේ හදවතේ ධාතු ශ්‍රී ධාතු කරඬුව ලංකාවට ගෙනාවා. ඔබට මතකයිද? මතකයි. චුට්ටක් අත උස්සන්නක බලන්න උඩට. මතකයිනේ ශුද්ධ වන්තෝමතුමාගේ ඔව් උන්වහන්සේගේ හදවතේ ඒ ශ්‍රී ධාතුව. ඒ උන්වහන්සේගේ ශ්‍රී ධාතු කරඬුව අරගෙන ශ්‍රී ලංකාවේ විවිධ සිද්ධස්ථානවලට පෙරහැරකින් ලංකාව වටේම යනකොට වෙච්ච සිද්ධි දෙකක් විතරක් අද දේශනාව ආරම්භයේදී මම ඔබට බෙදා ගන්න හිතුණා, කියන්න හිතුණා. ගොඩාක් සිද්ධි වුණා. සිද්ධි දෙකක් පමණක් මම ඔබට කියන්නම්. එක සිද්ධියක් සිද්ධ වුණේ ලියනගේ මුල් ශුද්ධ අන්තෝණි සිද්ධස්ථානයේ. මදහාපර සහෝදර සහෝදරියනි, ශුද්ධ අන්තෝණි මුණිදුන්ගේ පාදුවා සිද්ධස්ථානයේ අදියුරු පියතුමා, ඒ සිද්ධස්ථානයේ බාරව වැඩ කරපු පියතුමාගේ නම තමයි රෙන්සෝ පොයියානා කියන පියතුමා. ශුද්ධවන්ත ස්වාමි කෙනෙක්, විශේෂිත ආලේපිත ස්වාමි කෙනෙක් පියතුමෙක්. ඒ රෙන්සෝ පොයියානා කියන පියතුමා මේ ධාතු කරඬුව අරගෙන ලංකාවට ආවා. ඔන්න එක දවසේ ඒ ලංකාව වටේ යන ගමන අතරතුර දෑබර සහෝදර සහෝදරියනි, ලියනගේ මුල් පල්ලියට යනකොට වෙච්ච සිද්ධිය තමයි අද මම ඔබට බෙදා ගන්නට යන්නේ. මොකද්ද උනේ? මේ ශ්‍රී ධාතු කරඬුව පපුවට තද කරලා ශුද්ධ අන්තෝණිතුමාගේ හදවතේ කොටසක් මේ පියතුමා අතේ තියාගෙන පෙරහැරේ යනකොට එක පාරට එතන හිටපු එක ගැහණු කෙනෙක් තප්පර දෙක තුනට ලීනගේ මුල් පල්ලියේ තිබිච්ච ගහකට නැග්ගා. පිරිමියෙකුටත් නගින්න බැරි ගහක් නැගලා කෑ ගැහුවා. ඊට පස්සේ පල්ලියේ පියතුමා, එතකොට හිටියේ ෆාදර් වික්ටර් ෆ්ලොරන්ස්, උන්වහන්සේ ඇවිල්ලා කිව්වා ෆාදර් රෙන්සෝ පොයියානාට, අනේ ෆාදර්, මේ මෙතන මොකක් හරි බලපෑමක් තියෙන කෙනෙක් ආශිර්වාද කරන්න බැරිද කියලා. ඇයි මේ මහා සෙනගක් මේ ශ්‍රී ධාතු කරඬුව වැඩමවන මොහොතේ එක ගැහණු කෙනෙක් මේ ගහකට නැගලා කෑ ගහනවා?
අර පීතුමා අන්තෝනිතුමාගේ ධාතු කරඬු අරගෙන ගහ ළඟට ගිහියා. ගිහිල්ලා අත දිග ඇරලා යාඥා කරනකොට අර ගැහණු කෙනා ඉස්සල්ලාම සිංහලෙන් මේ ස්වාමිට බැන්නා. පීතුමාට තේරෙන්නේ නැහැ. පීතුමා ආයේ යාඥා කරනවා. ඉංග්‍රීසියෙන් බැන්නා. පීතුමා යාඥා කරනවා. අපි හැමෝම පුදුම වුණා. තුන්වෙනි පාරට මේ ගැහණු කෙනා පිරිමි කටහඬකින් ඉතාලි භාෂාවෙන් බයින්ඩ පටන් ගත්තා. ඉතාලි භාෂාවෙන්. මේ මෙලෝ හසරක් දන්නේ නැති මේ අපි සාමාන්‍ය ගමේ ගැහණු කෙනෙක්. ඊට පස්සේ පීතුමා මොකද කිරුවේ? අර අන්තෝනිතුමාගේ හදවතේ ශ්‍රී ධාතු කරඬුව මෙහෙම ගහට ඉස්සුවා. විතරයි අර ගෑනු කෙනා ගහේ ඉඳන් බිමට පැන්නා. බිම වැටුණා, කෑ ගැහුවා. අර පිතුමා ශ්‍රී ධාතු කරඬුව, අන්තෝනිතුමාගේ ශ්‍රී ධාතු කරඬුව ඇගේ නළලට තියලා යාඥා කරනකොට අර ඒ ගහේම ලොකු අත්තක් කඩාගෙන වැටුණා. ඒත් එක්කම මේ ගැහණු කෙනා නැගිටලා අඬන්න පටන් ගත්තා. ඒ පළවෙනි සිද්ධිය. දෙවෙනි සිද්ධිය, දයාබර සහෝදර සහෝදරීනි, සුද්ධ වන්තනතුමාගේ හදවතේ ධාතු කරඬුව අරගෙන කල්පිටියට නාවික හමුදාවේ බෝට්ටුවක සහ තව බෝට්ටු කීපයකින් පෙරහැරේ යනකොට බෝට්ටුව මුහුදට දැම්ම විතරයි මොකද වුනේ? හරියට කුරුල්ලෝ වගේ මුහුදේ ඉන්න මාළු සිය ගානක් මේ බෝට්ටුව උඩින් එහාට පයින්නවා මෙහාට පයින්නවා. බෝට්ටුවට යන්න දෙන්නේ නැහැ. අද උදෑසන මම ඔබත් එක්ක මේ සිද්ධි දෙක විතරක් කියන්න හිතුවේ ඇයි? සුද්ධ වන්තෝනිතුමාට තිබුණා වූ ඒ සුවිශේෂී ආලේපිත බලය ගැන අපි මෙනෙහි කරන්නටයි යන්නේ. කොහෙන්ද මේ උන්වහන්සේට මේ බලය ආවේ? සුද්ධ අන්තෝනිතුමාගේ ජීවිත පැවැත්මට මේ බලය කොහෙන්ද ආවේ? ඔබ දන්නවද, සාන්තුර නාමාවලියේ ඉන්නවා සුද්ධ වන්තයෝ 11670 ගානක් මේ ජුලි මාසේ පළවෙනිදා තව දවස් කීපයකින් පාප වහන්සේ සුද්ධෝත්තම පාප වහන්සේ රෝමේ ඉඳන් කාර්ලෝ අකුර්තිස් කියන සුද්ධවන්තයා සමග තවත් සුද්ධවන්තයෝ 6 දෙනෙක්ව මේ නාමාවලට ඇතුළු කරනවා. 11000 ගානක් සාන්තුරු ඉන්න අපේ සභාවේ පිළිගත් නම් කරපු අය මේ 11000 ගානෙම් මරණයට පත් වෙලා මාස කිහිපයකින් ඉතාමත්ම ඉක්මනින් සුද්ධවන්ත භාවයට ඔසවපු සාන්තුවරයා තමයි සුද්ධවන්තෝ නිමුණතුමා කියන්නේ. එච්චර බලයක්, එච්චර ආලේපිත බලයක් මේ සුද්ධවන්තයන්ට ආවේ කොහෙන්ද? මාධ්‍යාම්බර සහෝදර සහෝදරියනි, ඒ බලය ගැනයි අද අපි මෙනෙහි කරන්නට යන්නේ. සාතන්ව පරාජය කිරීමේ මහා බලයක්, සාතන්ව මෙල්ල කිරීමේ මහා ගුරු මුෂ්ටියක්, සාතන්ගේ බෙල්ල පෑගීමේ මහා ආලේපයක් මේ අන්තෝනි පියතුමාට තිබුණා. කොහෙද ඒ බලය තිබුණේ? ඒ බලය තිබුණේ ඒ සටන කරන්නට ඒ බලය තිබුණේ උන්වහන්සේගේ ඉනේ. උන්වහන්සේගේ ඉනේ. උන්වහන්සේගේ ඉනේ මොනවද තිබුණේ? සුරයක් තිබුණද මතුරපු? නෑ. උන්වහන්සේ ඉනේ ගැට ගහගෙන හිටියා මහ ලස්සන ආයුධ තුනක්. සාමාන්‍යයෙන් නේ සොල්දාදුවෙක්ගේ ඉනේ තමයි තුවක්කුව තියෙන්නේ. හේවායෙක්ගේ ඉනේ තමයි කඩුව තියෙන්නේ. අන්තෝනි පියතුමාගේ ඉනේ තිබුණා සාතන්ව මෙල්ල කරන
ආයුධ තුනක් අද මං භාවනා කරන්නට යන්නේ අන්නේ ආයුධ තුන ගැනයි. ඊට කලින් සාතන්ව මෙල්ල කිරීමේ ආයුධ තුන ගැන භාවනා කරන්න කලින් සාතන් අපිව විනාශ කරන්න අරගෙන එන පරීක්ෂා තුන ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න ඕනේ. සාතන් ඔබට මට ඔබවමාව විනාශ කරන්න අටවන උගුල් තුනක් තියෙනවා. මොනවද ඒ සාතන්ගේ ආයුධ තුන මොනවද? අද අපිට ඒක හම්බ වෙන්නේ පාලුකරයට ගිය වෙලාවේ ජේසුස් වහන්සේවත් විනාශ කරන්න, ජේසුස් වහන්සේගේ පුත්‍ර භාවය කිලුටු කරන්න සාතන් පාවිච්චි කෙරුවා ඒ ආයුධ තුනම. මොකද්ද? පළවෙනි එක පළවෙනි පරීක්ෂාව මොකද්ද? සාතන් එනවා ජේසු ළඟට. දවස් 40ක් බඩගින්නේ නේද හිටියේ? දවස් 40ක් කෑවේ නෑ නේද? බිව්වේ නෑ නේද? බඩගිනී නේද? සාතන් අහනවා ජේසුගෙන්. ඊට පස්සේ සාතන් ළඟට ඇවිල්ලා ජේසුට කියනවා, මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් කරන්න. දැන් ඔයාලා මට කියන්නකෝ, ගල් ගෙඩිය පාන් ගෙඩියක් කිරීමේ බලය ජේසුස් වහන්සේට තිබුණද නැද්ද? තිබුණා. සාතන් රහසින් කියනවා, බඩගිනී නේද? මේ ගල් ගෙඩිය පාන් ගෙඩියක් කරන්න. මොකද්ද මේ පරීක්ෂාව? බඩගින්න කියන්නේ මොකද්ද? මාංශයට දැනෙන පාපය. මාංශය පිනවන, මාංශයට කටට රහ. ජේසුස් වහන්සේ කියනවා, මගේ බඩ පිරෙන්නේ පාංගෙඩියෙන් නෙමෙයි සාතන්, මගේ බඩ පිරෙන්නේ මගේ තාත්තගේ වචනෙන්, මගේ බඩ පිරෙන්නේ, මගේ හිත පිරෙන්නේ, මගේ ජීවිතේම පිරෙන්නේ පාන් වලින්, බත් වලින්, කන බොන දේවල් වලින් නෙමෙයි, මගේ තාත්තගේ කටහඬෙන් කියලා. මාදහබර සහෝදර සහෝදරියනි, මාංශය පිනවීමේ පාපය. ඊළඟට සාතන් පෙරදිලා ගෙදර ගියේ නැහැ. ඌ අරගෙන ආවා ඌගේ දෙවනි පරීක්ෂාව. මොකද්ද දෙවනි පරීක්ෂාව? හරි, දැන් ඔබ වහන්සේ කියන්නේ දේව වචනේ තියෙන්නේ එහෙම කියලානේ. දේව වචනේ තියෙනවා ඔබ වහන්සේගේ කකුලට ඇඟිල්ලකටවත් තුවාලයක් වෙන්න දේව දූතයෝ ඉඩ දෙන්නේ නැහැ කියලා. එහෙනම් ඔබ වහන්සේ මේ ජෙරුසලේම් මන්දිරේ කොත මුදුනේ ඉඳන් බිමට පනින්න කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා පොරොන්දුවක් තියෙන සුද්ධ ඔලියවිල්ලේ සාතන් ජේසුට කියනවා, බලන්න ඔගේ කපටිකම. මේ වෙලාවේ සාතන් දෂ්ට කරන්න යන්නේ ජේසුගේ බුද්ධියට, මනසට. පළවෙනි වතාවේ මානුෂයට, දෙවනි වතාවේ බුද්ධියට. බය වෙන්න එපා, පනින්න. තාත්තා පොරොන්දුවක් දීලා තියෙනවා, පනින්න. මාදහබර සහෝදර සහෝදරියනි, මේ දෙවනි පරීක්ෂාව හරි වටිනවා. ඇයි දන්නවද? සාතන් ජේසුස් වහන්සේව ගහක් උඩට අරගෙන ගියේ නැහැ බිමට පනින්න කියලා. කන්දක් මුදුන් අරන් ගියේ නැහැ බිමට පනින්න කියලා. අරගෙන ගියේ කොහෙටද? දේව මාලිගාව කොතට. ඇයි ඒ දන්නවද? හරියට අපේ මේ අද පල්ලියේ බිම සෙනඟ ගොඩාක් ඉන්නවා වගේ, පල්ලිය වත්තේ, වතිකානු බැසලිකාවේ පල්ලිය වත්තේ සෙනඟ ගොඩක් ඉන්නවා වගේ, එදා ජෙරුසලෙම් මන්දිරේ සෙනඟ ගොඩාක් හැමතිස්සෙම හිටියා. ජේසුස් වහන්සේ කොත මුදුනේ බිමට පැන්නා නම් දේව දූතයෝ ජේසුස් වහන්සේව බේරගන්නවා. ජේසුස් වහන්සේ සුපර් ස්ටාර් කෙනෙක් වෙනවා, වැඩෙක් වෙනවා. අම්මා මෙච්චර උඩින්නම් බිමට වැඩුණා, කිසි දෙයක් උන්නේ නැහැ, මෙන්න අපේ වීරයා වෙනවා, මිනිස්සුන්ගේ වීරයා වෙනවා, ජනප්‍රසාදය ලැබෙනවා.
ජේසුස් වහන්සේ ජනප්‍රසාදයට පයින් ගැහුවා. සාතන් පරීක්ෂාවේ දාන්න එපා මාව කියලා කිව්වා. ඇයි ඒ? උන්වහන්සේට මේ ජනප්‍රසාදේ වැඩක් උන්නේ. උන්වහන්සේ විශ්වාස කරුවේ වරප්‍රසාදේ. උන්වහන්සේ මිනිස්සු අතර රජෙක් වෙන්න මහන්සි උනේ නෑ. දෙවියන් වහන්සේගේ පුතා වෙන්නයි කැප උනේ. දෙවනි පරීක්ෂාවත් ඉවරයි. සාතන් අතෑරියේ නෑ. තුන්වෙනි පරීක්ෂාවත් ගේනවා. තුන්වෙනි පරීක්ෂාව මොකන්ද? දහබර සහෝදර සහෝදරියනි, ගෙනල්ලා කන්දක් මුදුනට ජේසුව ගෙනල්ලා පෙන්නනවා මේ ලෝකයේ තියෙන යස ඉසුරු, ධන ධාන්‍ය සම්පත්, මේ ලෝකයේ තියෙන සතුට සියල්ල පෙන්නලා කියනවා මේ ඔක්කොම මං ඔබට දෙනවා මට වැඳපන් කියලා. හරියට අපේ පාස්ටර්ලා වගේ, හරියට අපේ බොරු දිවැසිවරු වගේ මේ ලෝකයේ තියෙන සතුට පෙන්නනවා, ලෝකයේ තියෙන ජයග්‍රහණ පෙන්නනවා, ලෝකයේ තියෙන කිරුළු ඔටුනු පෙන්නනවා. මේ ඔක්කොම දෙන්නම් මට වැඳපන් කියන ජේසුස් වහන්සේ කියන සාතන් අහකට පල. ඔන්න සාතන්ගේ තිබිච්ච පරීක්ෂා තුන, සාතන් මිනිහෙක්ව විනාශ කරන ආයුධ තුන, කටට රහ, කටට රහේ පාපය, ඇහැට ලස්සන පාපය, බුද්ධියට ගෝචර පාපය. ඔය පරීක්ෂා තුන අරගෙන සාතන් ඉස්සල්ලා මාවේ පාලු කරේ ජේසු ගාවට නෙමෙයි. ඔය පරීක්ෂා තුන අරගෙන සාතන් ඉස්සල්ලා මාවේ ඔයාලගේ අපේ ලොකු අම්මා ළඟට. කවුද අපේ ලොකු අම්මා? ඈ කවුද ඔයාලගේ අපේ ලොකු අම්මා? බයිබලයේ පළවෙනි පිටුවලම හම්බ වෙන්නේ ඒව. ඒව ළඟටත් ඕක අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා කිව්වා, මේ බලපං, මේ පළතුර කොච්චර ඇහැට ලස්සනද, කොච්චර කටට රහද, මේක කෑවොත් බුද්ධිය හොඳ නරක පේන්න පටන් ගන්නවා. මේ පරීක්ෂා තුනම තමයි අරගෙන ආවේ සාතන් ඒව ළඟට. සුදු බයිබලයේ උප්පත්ති පොතේ තුන්වෙනි පරිච්ඡේදයේ කියනවා ඒව වැටිච්ච හැටි. ඇය ඇහැට අලංකාර දේශ දැක, කටට රහ, බුද්ධියට ගෝචරව කෑවා. පාපයට වැටුණා. පාපයට වැටුණා. ඇහැට ලස්සන දේ හොයාගෙන යන, කටට රහ දේ මාංශය පිනවන දේ හොයාගෙන යන, බුද්ධියට ගෝචර, හදවතට හෘද සාක්ෂිය නෙමේ බුද්ධියට දේ ගෝචර, පාපයට වැටුණා. මදාපර සහෝදර සහෝදරීනි, අන්තෝණිතුමාට මොකද වුණේ? මංකි වශුද්ධෝ අන්තෝණිතුමාගේ ඉනේ තියෙනවා කියලා මේ පරීක්ෂා තුන ජයගන්න ජේසු දුන්න ආයුධ තුන. හොඳට බලන්න, සුද්ධෝ අන්තෝණිතුමාගේ ප්‍රතිමාවක තියෙනවා, උන්වහන්සේගේ ඉනේ තියෙනවා සුදු පාට ලණුවක්. ඒ ලණුවේ තියෙනවා ගැට තුනක්. කීයක් තියෙනවද? ඇහෙන්නේ? අපෝ තා පොඩ්ඩක් හයියෙන්. ගැට තුනක් තියෙනවා. මොනවද මේ ගැට තුන? පළවෙනි ගැටේ, දයාබර සහෝදර සහෝදරයනි, ඔය ලණුව අරගෙන අසීසියේ ෆ්‍රැන්සිස් තුමා සුද්ධෝ අන්තෝණිතුම් පියතුමාට ඒ පොරොන්දු දෙන මොහොතේ පළවෙනි ගැටේ ගහනවා. මොකද්ද පළවෙනි ගැටේ? මම ඇහැට ලස්සන දේ නෙමෙයි, මේ ලෝකේ සැප සම්පත් නෙමෙයි, මේ ලෝකේ වස්තුමානාදිය නෙමෙයි, මේ ලෝකේ කිරුළු පළඳින ජීවිතයක් නෙමෙයි, මම තිලින්දු කමට ආදරය කරමි කියලා එක ගැටයක් ගහනවා. තිලින්දු කම, සරල කම. දෙවනි ගැටේ මොකද්ද? මගේ මාංශය පිනවන කටට රහදේ, මගේ මාංශය පිනවන ජීවිතයක් නෙමෙයි,
ஆத்மய பிணவன ஜீவிதயகட மம யானவா மம மரணகாங் பிரிசிந்து ஜீவிதயக் பாரிசுத்தோ ஜீவிதயக் கெவனவா கீலா தேவனி கேட்டே கஹனவா துங்கினி கேட்டே முகத மம மகே புத்தியேங் மகே மனசட மட ஹொந்தாய் கீலா ஹிதன தேவால் நெமேய் மகே ஹர்த சாக்ஷியேங் மட அஹென දෙවියන් වහන්සේගේ හඬට මම කීකරු වෙමි කියලා තුන්වෙනි ගැටේ ගහනවා. එහෙනම් සාතන්ගේ පරීක්ෂා තුන ජය ගන්න ආයුධ තුන තමයි ඔය ගැට තුනේ තියෙන්නේ. සාතන් අර කඳු මුදුනට එක්කන් ගිහිල්ලා ලෝකයේ ලස්සන ඇහැට ලස්සන දේ පෙන්නකොට අන්තොනතුමා ඇහැට ලස්සන දේ නෙමේ දිලින්දු සරල ජීවිතයක් අයිති කරගත්තා. අධ්‍යාපන සහෝදර සහෝදරියනි, ඒ විතරක් නෙමේ මානුෂය පිනවන පාපයට පයින් ගහලා ආත්මය පිනවන පිරිසිදු ජීවිතයකට නිර්මල පැවැත්මකට ඇතුළු වුණා. අන්තොනතුමා එයාට ඕන දේවල් කරන්න නෙමේ, අනිත් අය කියන දේවල් කරන්නත් නෙමේ, දෙවියන් වහන්සේගේ හඬට හිස නමන කීකරුකමේ ගැටය ගහගත්තා. මං ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මේ ප්‍රශ්නේ ගියේ ඉරිදා මං මගෙනුත් ඇහුවා. දහබර අම්මතාත් දුවේ පුතේ, අපි චුට්ටක් භාවනා කරලා බලමු. සුද්ධ වූ අන්තෝණ මොණතුමා ළඟට ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා මල් මාල දාලා උන්වහන්සේගේ ශ්‍රී ප්‍රතිමාව ගම වටේ අරගෙන ගිහිල්ලා කට්ට කුමංජල් දුම් අල්ලලා හඳුන් කූරු ගහලා මංගල්‍ය කරලා විතරක් මදි. අන්තොණතුමාගේ ජීවිත පැවැත්ම, උන්වහන්සේ ජීවත් වෙච්ච විදිහ අපේ ජීවිතවලට බද්ධ කරගත්තේ නැත්තම් අත උස්සන්න බලන්න ෆාද, කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. ඔබේ ජීවිතේ ඔබ වැටිලා පාපයට වැටලා තියෙන්නේ. සමහරවිට ඔබේ පවුල පොඩ්ඩක් දෙදරලා තියෙන්නේ, සම්බන්ධකම් ටික කැඩිලා තියෙන්නේ, ඇස්වල කඳුළු ටිකක් ඉතුරු වෙලා තියෙන්නේ, හදවතේ තාම කකියන වේදනාවක් තියෙන්නේ, අල්ලපු ගෙදරත් එක්ක තරහ වෙලා තියෙන්නේ, සහෝදර සහෝදරිය එක්ක ඉඩකඩම් වලට හබ කරගන්නේ, ජීවිතේ කාටත් නොකියන රහස් පෞකාර රහස් එක දුක් විඳින්නේ මෙන්න මේ තුන නිසා නෙමේද? ඇහැට ලස්සන දේ කරන්න ගිහිල්ලා නෙමේද? කටට රහ මාංශය පිනවන දේ කරන්න ගිහිල්ලා නෙමේද? මට ඕන දේ මගේ මොලෙන් මගේ හෘද සාක්ෂියෙන් නෙමෙයි බුද්ධියට ගෝචර දේ කරන්න ගිහිල්ලා නේද? ඔව්ද නැද්ද? අන්නේ නිසා තමයි මේ සුද්ධ වූ අන්තෝණ මිනිතුමාගේ අපිට පරමාදර්ශයක් වෙන්නේ. ජේසුස් වහන්සේ පාලුකරේ සාතන්ව පාගපු ආයුධ තුන සුද්ධ වූ අන්තෝණ මිනිතුමාට දුන්නා. අවාසනාවකට ආදම් ඒවට බැරුව ගියා. ඒ ආයුධ තුනෙන් පරීක්ෂා තුන ජය ගන්නට. මදහවර සහෝදර සහෝදරනි, සුද්ධ වන්තෝණ මොණතුමා කළු පාට ලෝගුවක් ඇඳගෙන හිටියේ ආරම්භයේදී. මොකද උන්වහන්සේ හිටියේ අගොස්තීනියානු නිකායේ. හැබැයි ඊට පස්සේ එක්තරා දවසක උන්වහන්සේට ලස්සන සිද්ධියක් වෙනවා ජීවිතේ. උන්වහන්සේගේ තාපසාරාමයට ගේනවා ප්‍රාණ පරිත්‍යාගී වරුන්ගේ මලමිනි, මුස්ලිම් වරු මරපු ෆ්‍රැන්සිස්කානු නිකායක පේතුමල්ලගේ මලමිනි ටික දැක්කහම සුද්ධ අන්තොණතුමා මොකද කෙරුවේ? කළු පාට ලෝගුව ගලවලා දුඹුරු පාට ලෝගුවක් ඇඳගන්නවා. අගොස්තීනු නිකායෙන් අයින් වෙලා ෆ්‍රැන්සිස්කානු නිකායේ බැඳෙනවා. සුද්ධ වන්තතුමාගේ පොත්වල දේශනාවල ලස්සන දේවල් තියෙනවා.
දුඹුරු පාට ලෝගුව තෝරගත්තේ ඇයි කියලා ඔබ දන්නවද? දුඹුරු පාට ලෝගුව තෝරගත්තේ අසීසියේ ෆ්‍රැන්සිස් තුමා because it is the color of the dust. දුඹුරු පාට කියන්නේ මහ පොළොවේ දූවිල්ලේ පාට. අසීසියේ ෆ්‍රැන්සිස් තුමා මේ කතෝලික සභාව පිරිසිදු කරන ඒ ශුද්ධ වූ යාන්ත්‍රණය පටන් ගන්නකොට උන්වහන්සේ කියව එක පටන් ගන්න ඕනේ මගෙන්, අපෙන්, පාප වහන්සේගෙන් නෙමෙයි. උන්වහන්සේ ලෝගුව ඇඳ ගන්නකොට, මම ලෝගුව ඇඳ ගන්නකොට මට මතක් වෙන්න ඕනේ මම දූවිල්ලක්. I am just dust. මම මේ උද්දච්ච ආඩම්බර ඩිග්‍රි ගහපු උපාධිකාරයෙක් නෙමෙයි. මම දූවිල්ලක්. අන්නේ ඒ සුභාරංචිය මතක් වෙන්න තමයි ලෝගුව ඒ දවස්වල හිඟන්න ඇඳපු ඇඳුම. දුඹුරු පාට ලෝගුව, මහ පොළොවේ පාට, දූවිල්ලේ පාට තියෙන ලෝගුව අසීසියේ ෆ්‍රැන්සිස් තුමා ඇඳගත්තේ. ඒ විතරක් නෙමෙයි, අසීසියේ ෆ්‍රැන්සිස් තුමා උන්වහන්සේගේ ලෝගුව ලෝගුවේ හැඩයට ගත්තේ මොකන්ද? ඔබේ සායක හැඩේ, ඔබේ හැට්ටයක හැඩේ, ඔබේ කලිසමේ හැඩේ, ඔබේ සාරියේ හැඩේ බලන්න. ලෝගුවේ හැඩේ මොකද්ද? ලෝගුවේ හැඩේ තමයි කුරුසියේ හැඩය. ලෝගුව හැදුවේ කුරුසියේ හැඩේට. එනිසා ලෝගුව ඇඳ ගන්න හැම වෙලාවෙම මම කුරුසිය පැලඳ ගන්න කෙනෙක්. මම කුරුසිය පැලඳ ගන්න කෙනෙක්. දහබර සහෝදර සහෝදරිනි, සුද්ධ වන්තුණතුමා කියනවා, බලන්න දැන් ඔබ සුද්ධ අදින් පස්සේ සුද්ධ අන්තුණතුමාගේ ප්‍රතිමාව ළඟට යනකොට ඔබට පේන්න ඕන ඉස්සල්ලාම දුඹුරු පාට ලෝගුව. ඒ කියන්නේ මොකද්ද? දුඹුරු පාට කියන්නේ මොකද්ද? මොන පාටද? දූවිල්ල. මම දූවිල්ලක්. මම පඬිත උද්දච්ච අහංකාර මිනිහෙක් නෙමෙයි. මම දූවිල්ලක්. පළවෙනි පාඩම දුඹුරු පාට ලෝගුව. දෙවෙනි පාඩම ලෝගුවේ හැඩය, කුරුසියේ හැඩය. තුන්වෙනි පාඩම මොකද්ද? උන්වහන්සේගේ ඉනේ තියෙන අර ලණුවේ ගැටතුන, කීකරුකමේ, දිලිඳුකමේ, පිරිසිදුකමේ ජීවිත පැවැත්ම. මෙන්න මේ හරහා ගියොත් පමණයි දෑබර අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් වෙන්නේ සාතන්ව පාගන්න. එහෙම නැත්නම් සාතන් අපිව පාගනවා. අපේ රට සාතන් පාගලා ඉවරයි. අපේ පවුල් සාතන් පාගලා ඉවරයි. අපේ ගම්මාන ඌ පාගගෙන යන්න පටන් අරන් ඉවරයි. අපේ දරුවන්ගේ ජීවිත ඌ පාගන්න පටන් අරගෙන, අපේ විවාහ පොරොන්දු ඌ පාගගෙන ඉන්නේ. එනිසා දැන්වත් උගේ පායට පයින් ගහලා නැගිටින්න කාලය ඇවිල්ලා. උගේ පායට පයින් ගහලා නැගිටින්න කාලය ඇවිල්ලා. සුද්ධ වූ අන්තුණතුමා දිහා බලාගෙන උන්වහන්සේ සාතන්ගේ පයට පයින් ගහපු ඒ ආයුධ තුන, දිලිඳුකමේ සරල ජීවිත පැවැත්මේ ආයුධය, පිරිසිදුකම, විවාහ පොරොන්දු නම් මම විවාහ වුණේ මෙයා එක්ක ඉතරයි, වෙන කිසිම ඇසුරක් මගේ නැහැ, කුණු හරප මං ඇස් දෙකෙන් බලන්නේ නැහැ, මම පිරිසිදු ගැහැණියක්, පිරිසිදු මිනිහෙක්, පිරිසිදු ස්වාමි කෙනෙක්, පිරිසිදු සිස්ට කෙනෙක්. දිලිඳුකම, මම තට්ටු දෙක තුන ගහගෙන, වාහන හතර පහ අරගෙන, ඉඩම් වල නඩු කියාගෙන, බැංකුවේ සල්ලි හංගගෙන, පොලියට දීගෙන මොනවද මම මේ රැස් කරන්නේ? අද රෑ නිදාගෙන හෙට උදේ මං ඇහැරුන් නැත්තම් මට මොකද වෙන්නේ? දිලිඳු සරල ජීවිතය. තුන්වෙනි එක කීකරුකම. දෙවියන් වහන්සේගේ කටහඬට හිස නමන කීකරුකම. මදහබර සහෝදර සහෝදරින්, අපි සුළු මොහොතක් අපේ ඇස් දෙක වහගනිමු. හැමෝම ඇස් දෙක වහගෙන
අත් දෙක පපුවේ තියාගෙන අද අපි සුද්ධ අන්තෝනි මුණතුන්ට කියමු. සුද්ධ අන්තෝනි මුණදුනි, අපි හැමදාම ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා අපේ අඳෝනාවල් කිව්වා, ලෙඩ දුක් ප්‍රශ්න කරදර ගැන කිව්වා, අපේ බිස්නස් එක ගැන, ව්‍යාපාර ගැන කිව්වා, අපේ විභාග දරුවෝ ගැන කිව්වා. හැබැයි අද අපි ආවේ වෙන ගමනක්. අන්තෝනි මුනිදුනි අපිට කියා දෙන්නාද කීකරු කමේ තියෙන බලය, තිලිඳු කමේ තියෙන සතුට, පිරිසිදු කමේ තියෙන වරප්‍රසාදය අපිට කියා දෙන්න. කටට රහා දේ නෙම නොව, ඇහැට ලස්සන දේ නොව, බුද්ධියට ගෝචර දේ නොව, ආත්මයට රස දෙය, දෙවියන්ට ප්‍රසන්න දෙය කරන්නට අපිට ශක්තිය දෙන්න කියලා අපි මොහොතක් නිශ්චලව නිහඬව උන්වහන්සේ ළඟ නතර වෙමු. මම දූවිල්ලක් කුරුසියේ හැඩයට නිර්මාණය කරපු කෙනෙක්. සුද්ධ අන්තෝනි මුනිදුනි, සාතන්ගේ බෙල්ල පාගන්නට මට බලය දෙන්න කියලා අපි මොහොතක් නිහඬව යාඥා කරමු.